සෙනගාලේ ජනාධිපතිවරයාණන් වාමාංශික එවැගේම ප්‍රංශ අධිරාජ්‍යවාදී ක්‍රමයට විරුද්ධ සර්ව අප්‍රිකානුවාදී අපේක්ෂකයෙක් බලයට පත් වෙලා තියෙනවා. බටහිර අප්‍රිකාවේ ඡන්දෙන් පත් වෙච්ච ලාබාලම මේ නායකයා මේ වෙලාවේ ඉන්න. ඔහුගේ නම බසිරු දියමායේ ෆයේ. ඔහු ඔස්මානී සොන්කෝ කියන විපක්ෂ ප්‍රබල විපක්ෂ නායකයාගේ ප්‍රධාන අනුගාමිකයා විදිහට කටයුතු කරපු පුද්ගලයා. එතකොට කටයුතු කරන පුද්ගලයා. ඇත්තටම ඔහුගේ උපන්දිනය තිබුණේ ඔහු 1980 ප්‍රදේශ කෙනෙක් මාර්තු මාසේ 25 වෙනිදා. මාර්තු 24 වෙනිදා තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. එතකොට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ඊයේ වෙනකොට ගණනය කිරීම පටන් ගත්තා. ඒ අනුව මේ ගණනය කිරීම පටන් ගත්තට පස්සේ ටික වෙලාවකට පස්සේ අමඩුබා කියන ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා, එහෙම නැත්නම් ඇත්තටම අගමැති විදියට කටයුතු කරපු ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා තමයි පරාජය බාරගත්තා. ඡන්ද ප්‍රතිඵලය එන්න තව දවස් කිහිපයක් යනවා. ගණනය කිරීම තාම සිදු වෙනවා. එතකොට ඒක හින්දා මේ අවසාන ඡන්ද ප්‍රතිඵලය එනකන් අපිට හරියටම කියන්න බැහැ. බසිරු දියමායේ ෆයේ පළවෙනි වටේදීම 50% ඉක්මවා ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මෙතිවරණයේ ජයග්‍රහණය කරයිද කියලා. නමුත් දැනට පේන්න තියෙන විදිහට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අමඩුබා තරගයෙන් දැනට ඉවත් වෙලා තියෙනවා. ඒ අනුව මේ බසිරු දියමායේ ෆයේ මං කලින් කිව්වාගේ අවුරුදු 44ක අපේක්ෂකයෙක්. එතකොට යම් ආකාරයකට වාමාංශික අදහස් තියෙන කෙනෙක්. ඒ වගේම ඔහු දේශපාලනයේදී, ඒ කියන්නේ ඔස්මානී සොන්කෝ එක්ක එකතු වෙලා කටයුතු කරපු කෙනෙක්. ඔස්මානී සොන්කෝව අත්අඩංගුවට ගත්තාට පස්සේ විශේෂයෙන්ම 2022-23 ඒ කාලවල මුලින්ම 2021 අත්අඩංගුවට ගත්තා. එතකොට ඔස්මානී සොන්කෝගේ පක්ෂයේ මහලේකම් ධුරයට පත් වුණේ මේ බසිරු දියමායේ ෆයේ. එතකොට බසිරු දියමායේ ෆයේ මේ වතාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා තිබ්බා. ඊට පස්සේ 2023 දී ඔහුවත් අත්අඩංගුවට ගත්ත සිද්ධ වෙච්ච විරෝධතා මැද්දේ ඊට පස්සේ ඔහුට විවිධ චෝදනා ඉදිරිපත් කරලා තිබ්බා. නමුත් ඒවට විරුද්ධව, ඒ කියන්නේ අධිකරණ ක්‍රියාමාර්ග දිගටම වෙලා ඔහුව වරදකරුවෙක් බවට පත්ුනේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුට ජනාධිපතිවරණය ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබුණා. ඉතින් අපි කලින් දැක්කා මැකිසෝල් ජනාධිපතිවරයා, මම මීට ටික දවසකට කලින් කතා කරා කොහොමද එයා ඡන්දෙ කල් දාන්න උත්සාහ කරේ කියලා. ඊට පස්සේ මිනිස්සු පාරට බැහැලා ඒකට ලොකු විරෝධයක් දක්වලා, ඒන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මැදිහත් වෙලා ඒ ඡන්දය කල් දැමීම අහෝසි කරා. ඊට පස්සේ මැකිසෝල් ප්‍රකාශ කරා ඡන්දය පවත්වනවායි කියලා මාර්තු 24 වෙනිදා. මැකිසෝල්ගේ දුරකාලය අප්‍රේල් 2 වෙනිදා ඉවර වෙනවා. එතකොට අලුත් ජනාධිපතිවරයා අප්‍රේල් 2 වෙනිදා වෙනකොට පත් වෙන්න ඕනේ දැනට තියෙන තත්ත්වයේ හැටියට. ඉතින් බසිරු දියමායේ ෆයේ 50%කට වඩා ඡන්ද ලබා ගත්තොත් එහෙම ජනාධිපතිවරණයේදී ඔහු පළවෙනි තැනට පත් වෙනවා. ඔහුගේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඔහු එක පැත්තකින් දූෂණ විරෝධය, ආර්ථික සංවර්ධනය නගා සිටුවීම වගේ කාරණා ඔහු කතා කරනවා. මොකද සෙනගාලේ ඉන්න තරුණ ජනතාවගේ සැලකිලි පිරිසකට රැකියාවක් නැහැ. ඒතර ඒ රැකියාවන් උත්පාදනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊටත් අමතරව ඔහු කියන කතාවක් තමයි මේ ප්‍රංශයත් එක්ක තියෙන සම්බන්ධය. අර CFA ෆ්‍රෑන්ක් මුදල් ඒකකයේ ඔස්සේ ප්‍රංශය සෙනගාලේ මූල්‍ය කටයුතු පාලනය කිරීමේ තත්ත්වය, මේ තත්ත්වය වෙනස් කරන්න සෙනගාලේ වෙනම මුදල් ඒකකයක් හඳුන්වා දිය යුතුයි කියන එක බසිරු දියමායේ ෆයේ ප්‍රකාශ කරනවා. හැබැයි මේක කවදා කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් තාම හරියටම පැහැදිලි නැහැ. ඉතින් ඒ කොහොම වුණත් ඒ වගේ ක්‍රියාමාර්ගයකට ඔහු ගියොත් ඒක සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙනවා. මේ ඒක තුලින් සැලකිය යුතු වෙනසක් සිද්ධ වෙන පුළුවන්. විශේෂයෙන්ම අප්‍රිකාවේ ප්‍රංශ හිටපු යටත් විජිත පිළිබඳව ප්‍රංශයට තියෙන පාලනය සම්බන්ධයෙන්, මොකද වෙන වෙන රටවල්නොත් ඒ වගේ ක්‍රියාමාර්ගයකට යන්නට පුළුවන්. මේ වෙනකොට මාලි, බුර්කිනා ෆාසෝ සහ නීජර් රාජ්‍යයන් ඒ වගේ ක්‍රියාමාර්ගයකට යන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ විදිහට සෙනගාලය වගේ රටක් ඒ වගේ ක්‍රියාමාර්ගයකට ගියොතින් ඒක ප්‍රංශයට සැලකිය යුතු පරාජයක් වෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම අප්‍රිකාවේ ප්‍රංශය දිගටම පවත්වාගෙන යන පාලනය සම්බන්ධයෙන්. ඉතින් නමුත් මේ සටන් පාට ඒ විදිහට ක්‍රියාත්මක කරයිද කියන එක අපි දන්නේ අප්‍රිකාවේ විතරක් නෙමෙයි, ලෝකෙ හුඟක් තැන්වල නායකයෝ සටන් පාට කියාගෙන ඇවිල්ලා අන්තිමට ඒව හරියට ක්‍රියාත්මක කරගන්නේ නැතුව අසාර්ථක වෙලා ගියා. ඉතින් ඒකින් හින්දා අපිට ඉදිරි අනාගතේ බලන්න වෙනවා බසිරු දියමායේ ෆයේ මේ දේවල් කරයිද කියලා.